හරි ඔන්න දැන් කුකුල් මස් ටික දාලා තියෙන්නේ පොඩ්ඩක් මේ බදෙන් අරින්න ඕනේ අපිට. ඔව් ශාමලී දැන් මම නැවත වාරයක් මතක් කරන්න අපි මේ පෙර සූදානම ටිකෙන් ටික අපි සීසන් කරගත්තා. අපි ඒ වෙලදී අපි භාවිතා කරා අපි අවශ්‍ය ප්‍රමාණයට කුකුල් මස් ගන්න. ඒකට අවශ්‍ය ප්‍රමාණයට රස අණු ලුණු කුඩු එකතු කරන්න. ඊගාවට අපි මේකට එකතු කරා අබ කුඩු තේ හැන්දා. රස අණුව ගම්බිරිස් කුඩු එකතු කරා. ඊගාවට ලුණු කුඩු, විනාකිරි, සෝයා සෝස් තේ හැඳි දෙකක් එකතු කරා. අපි මේ ඔක්කොම එකට එකතු කරලා විනාඩි 10ක් 15ක් වගේ තියන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපේ තාච්චියක් අරගෙන භාවිතා කරන ඕනම තෙල් එක. හැබැයි ඉතින් හුඟක් ඒ රටවල්වලදී අපිට දන්නා ඔලිව් ඔයිල් භාවිතා කරනවා. අපිට ඔලිව් ඔයිල් උනත් ගාමන්නේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි තෙල් අඩුවේ තෙල් නැතිවම කන්න කැමති කෙනෙක් නම් ඒ මුකුත් අවශ්‍ය වෙන්නේ. අපි මේ සූදානම් කරගත්තු මස් එක වතුර පොඩ්ඩක් දාලා මදගින්න උයා ගන්නවා. දැන් මදගින්න ඉදීගෙන යනකොට මේ මස් වලට අඩංගු වෙලා තියෙනවනේ මොනවා හරි තෙල් කොටස එකතු වෙලා තියෙනවනේ. අන්න ඊට පස්සේ ඒ තෙල් ඉවතට එනවා අර වතුර හිඳිලා යනකොට. ඊට පස්සේ කන්නේ තෙල් වලින් මේ මස් එක පොඩ්ඩක් අපි රන්නන් පාට වෙන්න බැදෙන්න අරිනා. දැන් මම හොඳ සුවඳක් එනවා. සුවඳක් තියෙනවා. දැන් මේ රතු තෙලට මම රතු තෙලට යම් කිසි දෙයක් එකතු කරා. මොනවාද? අමරාගත්තු ඉඟුරු සුදුළු උණු ටිකක් එකතු. දැන් අපි කිව්වනේ තෙල් දාන්න නැතුව එහෙම පාවිච්චි කරන්න නෑ නෑ. ඉඟුරු සුදුළු උණු ඒකටම එකතු කරලා අපි භාජනයකට දාලා වතුර ටිකක් දාලා තැම්බෙන්න තියන්න ඕනේ. හැබැයි මේ වගේ අපි හිතමු තාච්චියක් වගේ දෙයක තැම්බෙනකොට තමයි අපිට අර උනන තෙල් වලින් බෙද ගන්න ලේසි වෙන්නේ. දැන් අපි කියමු කුකුල් මස් මේ පළවෙනි වතාවට හදන කෙනෙක් කියලා. එතකොට දැන් අපි කිව්වට කුකුල් මස් තැම්බිලා කියලා. සමහර වෙලෙ නොදැන ඉන්න පුළුවන්. මොකද්ද මේ තැම්බිලා කියන පදම කියලා? පදම මෙහෙම හුඟක් කලාවලදී තැම්බුණෙන් පස්සේ අපි සමහර වෙලාවලදී කැලක් කඩලා බැලුවාම කටුවත් සමග ලේ වගේ මිශ්‍ර ගතිය තිබ්බෝ රෝස පාට ගතිය තිබ්බෝ තව ටිකක් වෙලා තැම්බෙන්න හරිනවා. ඔව්. හොඳ තැම්බෙන්න ඕනේ. අනිත් එක හුඟ දෙනේ මොකද අර අපි හිතනානේ අර මේ කටුත් එක්ක රෝස පාට ගතිය තිබ්බොත් කෑමට ප්‍රිය වෙන්නේ නැහැ. ඔව්. ඒ හින්දා හොඳට තැම්බෙන්න අරින්න ඕනේ. ඔව් දැන් බලන්න ශ්‍යාමලී මම මේකේ දැන් තාම පොඩ්ඩයි මමත් තෙල් එකතු කරේ. දැන් මේ මස්වල තියෙන තෙල් වලින් මේ උනන තෙල් වලින් තමයි මම මේක බැදගන්නේ. දැන් මේ බැදෙන්න අරින්නේ. හැබැයි මේ වෙලාවදී හොඳට ළඟ ඉන්න ඕනේ. මේක තියලා තව වැඩකට යන්න බෑ. ඩිංග ඩිංග මද ගින්නේ හොඳට බැදෙන්න අරිනවා. දැන් රසේ වෙනසක් වෙනවද? අපි වතුර දාලා උයන එකේ තෙල් දාලා උයන එකේ වෙනසක් තියෙනවද? මෙහෙම පොඩි රසේ වෙනසක් තියෙනවා. මොකද තෙල් මිශ්‍ර වුණාම පොඩ රසේ වැඩි. නෑ ඒ වුණාට අපිට අනේ ද්‍රව්‍ය එකතු කරාම මේක ප්‍රශ්නයක් හිතෙන්නේ නෑ. විශේෂයෙන් මම කියන්න කැමති මෙතෙන්දි මම කිසිම කෑමකට රසකාරක එකතු කරලා නෑ. ඒක තමයි අපි වැදගත් වෙන්නේ. මස් එදා අපි කිව්ව කුකුල් මස් හදනවා නම් ඒකේ නියම රසය තියෙන්නේ. ඔයා එව්වා මගේ මේ ආකාරයටම මාළු වලින් ඩෙවල් එකක් වුණත් අපිට හදා ගන්න පුළුවා. දැන් මාළු වලින් හදනකොට ශාමලි දැන් මෙතනදී මාළු වලට නම් පොඩ්ඩක් තෙල්, මොකද මාළු වල හුඟා මේ තෙල් නැහැනේ. එතකොට මාළු වලින් හදා ගන්නකොට මේක ගොඩක් හොඳයි. සුදු මාළු, ගල් මාළු, ඔය වගේ සලපත්, ඔය වගේ මාළු වලින් හදනකොට අර වගේම තෙල් සල්පයක් එකතු කර ගන්න ඕනේ. හැබැයි තව දෙයක් මම එතනදී තවත් දෙයක් මම උගන්වන්න කැමති. දැන් ඒ සාමාන්‍ය විදිහට මම මේක සීසන් කරලා තෙල් පොඩ්ඩක් එකතු කරලානේ එහෙම දාන්නේ. ඔව්. නෑ එහෙම නැත්තම් පුළුවා අපිට මේ මාළු කැල ගැඹුරු තෙල බැඳින්න. එතකොට කරන්නේ මාළු වලින් හදා ගන්නකොට ගැඹුරු තෙලේ බැඳිනකොට අපි මෙතන සීසන් කරගත්ත වෙලාවේදී බිත්තරයක් කඩලා කෝන් ෆ්ලෆ් මේ සැහැඳි දෙකක් එක්ක මිශ්‍ර කරලා වැඩිපුර තෙල් ප්‍රමාණයක් කියලා ගැඹුරු තෙලේ බැඳින්න. එතකොට වෙන්නේ හොඳට මේ මස් කෑලි මේ මාළු කෑලි වෙන් වෙන් වශයෙන් තියනවා කැඩෙන්නේ.
අපි මේ දැවල් එක හදාගන්නකොට කැඩෙන්න හොඳට තියෙනවා මම හිතන ශාමලේ මේ කියනකොට මේවා උකාම පැහැදිලි වෙලා තියෙනවා අපේ ප්‍රේක්ෂකයන්ට මොකද අපිට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා සහ මේ සුනිත මාත්මී අපේ දුරකථන අංකයක් මතක් කරමු රූපිකා වගේම කට්ටිය ඇති අපිට කතා කරන්න ඕනේ ඔව් මට මම ඒකයි කිව්වේ ගොඩක් ඉතාලියෙන් ගොඩක් අය කතා කරනවා ඒ ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ලෙබනන් වලින් මට නී තා කියලා කෙනෙක් කතා කරා ඈ එයාටත් මං කියනවා මේක බලලා එයා ගොඩක් රසවිඳිනවා කිව්වා මේ වැඩසටහන. ඉතින් ඇත්තටම කියන්න ඕනේ ඒ වගේ දුෂ්කර රටවල් වලට ගිහිල්ලා ජීවත් වෙනකොට ඒගොල්ලන් වෙනුවෙන්නේ අපි කැප වෙන්නේ. මම ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. මාත් එක්ක එයාගේ ඇත්තටම කියනවා නම් එයාට හරි සන්තෝෂයි හිතුණා කිව්වා මාත් එක්ක කතා කරන්න ලැබීම ගැන. මොකද දැන් අපි මේ කතා කරගෙන නැත්තම් පෙන්නන හැම ආහාරයකම ශ්‍රී ලාංකේය කොටසක් අයිති වෙනවා. දැන් සුනිත මාත්මීට කතා කරනකොට කිව්වේ මේක පොඩ්ඩක් චයිනීස් ක්‍රමයට තමයි ඩෙවල් එක හදාගන්නේ. හැබැයි ශ්‍රී ලාංකේය අනුසාරයෙන් මේක දෙකට කළා. එකට කළා කියනවා. ඔන්න බලන්න ශාමලේ දැන් ඔන්න මේ මස්වල වර්ණය. ඈ වර්ණෙත් එක්ක දැන් ඊගාවට මට තියෙන්නේ මේක ඉතුරු කොටස. මම ඉතුරු කොටසට යන්න මෙතනදී දැන් මේ බැදගත්තු මස් ටික දැන් බලන්න ඕ මේක දැන් රන්වන් පාටට කියන්නේ ගොඩාම්ම නෙමේ අර මේකේ උනන තෙල් වලත් එක්ක ඔන්න ඉදිලා බැදිලා තියෙන්නේ දැන් ඔන්න පදමත් අපි කියලා දුන්නා කුකුල් මස් එක බැදිලාද කියලා හොයාගන්න පුළුවන් ඇතුලේ රෝස පැහැය නැත්තම් ඔබට හිතාගන්න පුළුවන් හොඳට තැම්බිලා ඔව් ඔන්න ඊගාවට අපිට තියෙන්නේ ඉතුරු කොටස හදාගන්න දැන් මේ වගේම කුකුල් මස් වෙන්න පුළුවන් සාමාන්‍ය කියන්න තියෙනවා අපි හිතමු සමහර අය මේ බැටළු මස් වලින් වෙන්න පුළුවන් ලංකාවේ ගොඩක් පාවිච්චි නුණත් මම හිතේ යුරෝපීය රටවල ගොඩක් වෙලාවට බැටළු මස් පාවිච්චි කරනවා දැන් ඊගාවට අපිට තියෙන ශාමලේ සෝස් එක හදාගන්න සෝස් එක හදාගන්න යනකොට ඔන්න අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික තියෙනවා දැන් මෙතෙන්දී මම භාවිත කරනවා මාරන් තියෙනවා ශාමලි මෙතෙන්ට මෂ්රූම් මාරන් තියෙනවා ඒ කියන්නේ බිම්මල් වර්ගයක් ඕනම බිම්මල් වර්ගයක් කරන් තියෙනවා බෙල් පෙප්පර් ගෙඩියක් ගන්න ඒක අවශ්‍ය ප්‍රමාණය කපා ගන්න අපේ ගෘහණියන්ටත් අපි මතක් කරමු ඕගොල්ලන්ටත් පුළුවන් මේ ප්ලාස්ටි කල තියාගන්න මොකද සමහර උදවිය ඉන්න අපිත් එක්ක මේ වැඩේ කරන්නේ අහෝ අහෝ අන්න ඒකයි ඉතින් ඇත්තටම කියනවා අපි සන්තෝෂ වෙන්න ඕනේ ඒ රටවල ලෝන තරම් මම කිව්වනේ ඕනම වර්ණයකින් තමන් කැමති ආකාරයට මේ වගේ බෙල් පෙප්පර් ටිකක් ගන්න සාමාන්‍යයෙන් ලොකු කුට්ටි වලට තමයි මේ කපා ගන්න හීනෙට ලියා ගන්න අවශ්‍ය වෙන්නේ ගාඩ මම මෙතෙන්දි භාවිතා කරලා තියෙන බිම්මල් දැන් ඒ රටවල වල නොයෙකුත් වර්ගවල බිම්මල් තියෙනවා ඊගාට ලුණු ගස් භාවිතා කරලා තියෙනවා දැන් සමහරට කළු පැහැති බිම්මල් තියෙනවා නේද ඒවත් කමක් නැද්ද මේ කරන්න පුළුවන් ඊගාවට අපිට තියෙන්නේ ඔන්න සෝස් එක හදා ගන්න මම හිතන ශාමලි මේ අවස්ථාව වෙනකොට නැවත වාරයක් දුරකථන අංකේ මතක් කරමු අපි සහ අපි මේ මගේ විතරක් නෙමේ කළමු ටීවී ආයතනයේ මේ දුරකථනයේ කිව්වොත් හොඳයි නේද අපි අපි ඔබතුමීගේ දුරකථන අංකය මතක් කරමු ඔව් මම නැවත වාරයක් කියන්නම් මගේ දුරකථන අංකය 077 376 366 9 මම හිතන ශාමලි ඕන වෙලා කරන මම අමතන්න පුළුවා මම දැන් කිව වගේම මගේ Facebook එකෙන් මාව සම්බන්ධ වෙන්න පුළුවන්. ඕනම ඒගොල්ලන්ගේ ඉල්ලීම් තියෙනවා නම් මට කතා කරන්න. ඒ වගේම මම කියන්න ඕනේ මෙතනදි තව දෙයක්. ඊගාව සතියේ. ඈ ඉල්ලීම පරිදි. මං දන්නේ ඉතාලියේ රෝම් වල ඈ එන්න වල්පල මහතා. ඊගේ ඉල්ලීම පරිදි තමයි ඉදිරිපත් කරන්න යන්නේ විශේෂ කෑමක් තියෙනවා අපි දැනට නවනවා කියේ ඔව් දැනට කියන්නේ තියෙමු වල්පොලපත්යක ඉල්ලීමක් තමයි අපි ඉෂ්ට කරන්නේ ඔව් ඒ වගේම තමයි කොළඹ ටෙලිවිෂන් ආයතනයටත් කතා කරන්න පුළුවන්කම තියෙනවා 0.94 112 516 686 එහෙම නැත්නම් 687 ඒක තමයි අපේ දුරකථන අංක දෙක අපිටත් කතා කරන්න පුළුවන් සුනේත්‍ර මහත්මියටත් කතා කරන්න පුළුවන් ඒ වගේම කොළඹ ටෙලිවිෂන් ආයතනයේ FB page එකටත් ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් සුනේත්‍ර මහත්මියගේ FB page එකටත් ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ඔව් ශාමලි එහෙනම් ඉතින් ඊගාවට අපි මේ මස් එකේ සෝස් එක හදාගන්න විදිය බලමු නේද? ඔව් අපිට ඊට පස්සේ නැවත වාරයක් අපි භාජනයේ පෙත්තියලා
අර මං කිව්වා වගේ භාවිත කරන ඕනෙම තෙල් වලින් සල්පයක් එකතු කර. අපි තෙල් ටික එකතු කරා. තෙල් ටික රත් වෙනකන් සුනිත්‍ර මහත්මිය අපිට විරාමයකට ගිහිල් එන්න පුළුවන්කම තියෙනවා. ඔව්. අපි විරාමයකට ගිහිල් එමු. එහෙනම් තෙල් ටික රත් වෙනකන්. ඔව් රත් වෙනකන්. එහෙනම් අපි විරාමයකට යන්නයි මේ සූදානම් වෙන්නේ. එකතු වෙලා ඉන්න කලම්බ කිචන් එකත් එක්ක ඉක්මනින් ගිහිනවා.